අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 17ක ජනතාවට ඉඩම් ඔප්පු ප්‍රදානය කරමිනුයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ. ඒ අම්පාර වීරසිංහ ක්‍රීඩාංගණයේදී සුදුසුකම් ලැබූ 20000ක් අතරින් 1654 දෙනෙකු වෙත සංකේතාත්මකව ඉඩම් ඔප්පු මෙහිදී ප්‍රදානය කෙරුණා. ඉදිරි මාස දෙක තුළ මෙම ඉඩම් ඔප්පු සියල්ල ලබා දීමට පක්ෂ භේදයෙන් තොරව කටයුතු කරන ලෙසට ජනාධිපතිවරයා සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක්ද කළා. ලංකාවේ හැමතැනම මෙහෙම ඉන්නවා ගොවිතැන් කරපු අය නැත්නම් ගෙවල් නැති නිසා ඉඩම් ගණන් ගෙවල් හැදුවේ අය තමන්ගේ උත්සාහයෙන් ඒ ප්‍රදේශ දියුණු කරා. ඉතින් මේ අයට අපිට තියෙන්නේ ඒ ඉඩමේ අයිතිය දෙන්න. ඒ අයිතිය තමයි අද ඔබ සියලු දෙනාටම දෙන්නේ. මේක ආරක්ෂා කරන්න, පණ වාගේ ආරක්ෂා කරන්න. මේක දෙන්න තියෙන්නේ ඔබෙන් පස්සේ ඔබේ දරුවන්ට, වෙන කාටවත් නෙමෙයි. මේක සාර්ථක කරන්න අපේ අමාත්‍යාංශවල නිලධාරීන්, උසස් නිලධාරීන්, ඒ වගේම පල්ලෑයින නිලධාරීන් වැඩ කරයිත් සල්ප දෙනෙක් මේකට සහයෝගය දීලා නැහැ. යනකොට කියන්නේ ඇයි මේක ගන්නෙ, ඇයි මේක ඔය තියෙන්නේ, ආපහු ගන්න පුළුවන් කියලා කාටවත් මේක ආපහු ගන්න බෑ. තමන් යනකොට ඒ කතාවක් කිව්වොත් ඒ නිලධාරියාගේ නම තමන්ගේ මන්ත්‍රීතුමාට කියන්න. මම මන්ත්‍රීතුමාට කියනවා ඒ නම මට අරන් දෙන්න කියලා. මොකද ඒ සල්ප දෙනා මේ හොඳට වැඩ කරන අනික් නිලධාරිගේ නම් කැත කරනවා. ඒක අපිට ඉඩ දෙන්න බෑ. ඉතින් දැන් මෙතන තියෙන අපේ වැඩ කටු ටික ඔබට මේ ඔප්පු ටික දීලා අනික් අයටත් කියලා ඔප්පු ලබා ගන්න තියෙන හැම එක්කෙනාටම මං කිය පුළුවන් හැම එක්කෙනාටම මේ මාස දෙකේ මේ ඔප්පු ලබලා දෙන්න කියලා. කිසිම ප්‍රශ්නයක් නැතුව මන්ත්‍රීතුමන්ලා ඉදිරියට ඇවිල්ලා ඒ වැඩ කටයුත්ත කරන්න. මෙතන ඉන්නවා හැම පක්ෂම මන්ත්‍රීතුමන්ල. ඉතින් පක්ෂභේදයෙන් තොරව එකතු වෙලා මේ ටික කරන්න. අමාත්‍ය හරින් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වීරසිංහ, හිටපු අමාත්‍ය දයා ගමගියන මහත්වරුන්ද මෙහිදී උත්සව සභාව ඇමතුවා. අවුරුදු 74ක් ගියාට පස්සේ තමයි රටේ නායකයෙක්ට වුණා වුණේ මිනිසු කරගට එනකම් මහ පොළොවත් එක්ක පොරබැදපු ඔබතුමාලට ඉඩමේ අයිතිය ලබා දෙයි. ඒක ඔබේ උරුමය කියන එක නිසා තමයි උරුමය කියලා නමක් දැම්මේ. ඒ මොකද ඒක ජනාධිපතිගේ උරුමයක්වත් දේශපාලඥයේ උරුමයක්වත් නෙමෙයි, ඔබෙත් ඔබේ දරු පරපුරෙත් උරුමය. මේ ලැබෙන ඔප්පුව ඔබේ ජීවිතේටම ලැබෙන ලොකු තෑග්ගක්. ඇස් දෙක පියාගන්නකොට දරුවට වැටිලා ඉන්න අයිතියක් තියෙන ඉඩම දෙන ස්ථානයක් තමයි මේ උරුමය. ඔබට දෙන උරුමය බැංකුවට තියන්න යන්න එපා. මට මතකයි 2015 එදා අගමැතිවරේ හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් අපි යෝජනාවක් ඉදිරිපත් කරා මිනිස්සුන්ට ඔක්කොටම ඉඩම් අයිතිය ලබා දෙන්න ඕනි කියලා. එදා අපේ මෛත්‍රීපාල ජනාධිපතිතුමා ඒකට විරුද්ධ වුණා. එදා අපි මේ ඉඩම් ටික රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා යෝජනා කරපු විදියට දුන්නනම් එදා ඇමරිකාවෙන් අපිට ඩොලර් මිලියන 500ක් අපිට මුදල් ලැබුණා. අපිට ආණ්ඩුවේ සැල්ලි ඕනේ නැහැ. අපිට සැටලයිට් එක මාර්ගයෙන් මේ ඔක්කොම ඉඩම් අපිට මිනුම් දොරුව ඕන්නේ නැහැ. ඒ තාක්ෂණයේ යොදලා අපිට මේ වැඩ කටයුතු කරලා අපේ රටේ ට්‍රාන්ස්පෝර්ට් සෙක්ෂන් එක සම්පූර්ණයෙන්ම කරන්න තිබුණ මුදල් ඒ ඩොලර් මිලියන 500 අපිට අහිමි වුණා. ගරු ජනාධිපතිතුමනි, මම ප්‍රථමයෙන්ම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මේ යුද්ධයෙන් පස්සේ ඊට පස්සේ ආපු ප්‍රධානම අභියෝගය කොවිඩ් වසංගතය, ඊට පස්සේ රටේ තිබුණු ආර්ථික අර්බුදය, මේ සියල්ලම ජය ගන්න පුළුවන් තැනට පාර කපලා දීලා අද මිනිස්සුන්ට යම් හුස්මක් ගන්න පුළුවන් තැනට මේ රටපත් කරලා ඔබතුමා මඩ ගහන අයට දැනගන්න කොච්චර මඩ ගැහුවත් අපි මේ මඩ ටික එකතු කරලා ගඩොලක් කපලා ලස්සන ගෙයක් හදනවා. ඒ හදන ලස්සන ගේ තමයි වැටිලා තිබුණු කඩාවැටලා තිබුණු මේ රටේ ආර්ථිකය හදලා මේ රටේ මිනිස්සුන්ට යහපත් මාර්ගයක් හදන්න අපි ජනාධිපතිතුමත් එක්ක ඒ වැඩපිළිවෙල ඉස්සරහට අරන් යනවා කියන එක. එක්සත් ජාතික පක්ෂයේ එක්කනා පාර්ලිමේන්තුවට ආවා. ඒ එක්කනා ඇවිල්ලා අගමැති ධූරයේ අරගෙන එතුමා ඇවිල්ලා ජනාධිපති වුණා. ඒක තමයි දෙවියන්ගේ නීතිය. අපි බලාපොරොත්තු වෙනවා ඒ දෙවියන්ගේ තීන්දුව අනුව මේ රට හදන්නට මේ කාලේ අපි සියලු දෙනාම පාවිච්චි කරන්න ඕන. චන්දට නෙවෙයි, ආර්ථිකයේ නගා සිටින්න වැඩපිළිවෙලක අපි හදන්න ඕන. අපි දෙනගත්තා පාර්ලිමේන්තුවේ අපේ රටට ලෙඩක්, අපේ රටේ ජනතාවට ලෙඩක් අපි දොස්තරගාවට ගෙන යන්න හොඳ ඩ්‍රයිවර් මහත්තුරු ඕන කියලා අපි බලාපොරොත්තු වෙලා හොඳ එක්ස්පීරියන්ස් ඩ්‍රයිවර් රනිල් වික්‍රමසිංහ මෙතුමා කියලා අපි බලාපොරොත්තු වෙලා ඒ තනතුර බාර දුන්නාම ඔබතුමා ඒ විශ්වාස ඇත්තටම තවුරු කරා.